අයිබෝන් HSK Security channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ ඕනම ගානක්. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට තියෙන සුළු කිරින් ආශ්‍රිත ඕනම ගානක් ෆෝන් එකේ කැමරාවෙන් ඔයගොල්ලෝ සුළු කරගන්න විදිහක් ගැන තමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය වර්ගමූල x පද ගුණ කිරීම් බෙදීම් ඒ වගේ තව ඕනම විදිහ ගණන් ඔයගොල්ලන්ට මේ ඇප් එක හරහා ඕගොල්ලන්ට සුළු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම වැඩි කතා නැතුව ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ තාමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ ඔයගොල්ලෝ මුලින්ම play store එකට ගිහිල්ලා මේ display වෙන විදිහට photo match කියලා search bar එකේ search කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට හරියටම ටයිප් කරගන්න ඕගොල්ලෝ සර්ච් බාර් එකේ. ඊට පස්සේ මේ සර්ච් අයිකන් එකට ක්ලික් කරලා දෙන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙලා ඕගොල්ලන්ට මේ ඇප් එක ඩිස්ප්ලේ වෙයි. ඉතින් හරියටම මේ ලෝගෝ එක තියෙන ඇප් එක තමයි ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකෙන් තමයි ඉතින් අපි අද අපේ වැඩේ කතා කරගන්න යන්නේ. ඒ කියන්නේ අපි දැන් මම ඕගොල්ලන්ට ඉදිරියේදී කියන්නම් කොහොමද මේකේ වැඩ කටයුතු වෙන්නේ, මොනවද කරන්න පුළුවන් ඉතින් ඔක්කොම මම ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ ඇප් එක MB 7ක් විතර වෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්න නැතුව ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ස්ටෝරේජ් එකට බලපෑමක් වෙන්නේ නැහැ වැඩියේ. ඉතින් එමම මේ විදිහට ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ ඇප් එක ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඕනම ජාතියක ගානක් මෙතන සුළු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෙන ඇප් මම ඇත්තටම දැකලා නැහැ. ඉතින් මේකේ ප්‍රස්ථාර වුණත් අඳින්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රස්ථාරයක් ස්කෑන් කරලා මේ ප්‍රස්ථාරයේ තියෙන අනුක්‍රමණයේ ඒ ප්‍රස්ථාර සමීකරණයේ වගේ දේවල් ඔක්කොම අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම මේ ඇප් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් ඉන්ටර්ෆේස් එක මුල් ඉන්ටර්ෆේස් එක මේ විදිහට ඕපන් වෙන්නේ අපිට. ඒගොල්ලෝ පේනවා මේ ෆොටෝ මැච් කියලා මේ විදිහට ලෝගෝ එක පෙන්නනවා. ඉතින් ඊට පස්සේ වෙල්කම් ටු ෆොටෝ මැච් කියලා ඉතින් අපේ ඒජ් එක ගහනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලෝගේ වයස ගහ ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ වයස ගහලා මෙතනදී මේ විදිහට නෙක්ස්ට් දෙනවා. ඉතින් ඊළඟට අහනවා which best describes you කියලා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, පේරන්ට් කෙනෙක් විදිහට, ටීචර් කෙනෙක් විදිහට අපි මේක පාවිච්චි කරන්න කියලා අහනවා. ඉතින් මම මෙතනදී ස්ටුඩන්ට් කියලා තමයි දෙන්නේ. ඔගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ කැමති එකක් දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ මෙතන ඒගොල්ලෝගේ ගයිඩ්ලයින් එකේ මෙතන ගයිඩ් එක පෙන්නනවා. ඒගොල්ලෝ වීඩියෝ එකක් විදිහට ඒකේ ඒගොල්ලෝගේ ඇප් එකේ මොනවද කරන්න පුළුවන් ඒ විදිහට ඒගොල්ලෝ කලින් අපිට විස්තරයක් දෙනවා. කියන්නේ මේ විදිහට වීඩියෝ එකක් කරා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතන 3x + 4 = 8 කියන සමීකරණ. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට ස්කෑන් කරලා ඒගොල්ලෝ ඒකේ x වල අගේ මේ විදිහට අපිට ස්කෑන් කරාන් පස්සේ උත්තර එනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට පෙන්නලා තිනවා. ඉතින් මම හිතනවා මේකේ මේ ඇප් එකේ ඇසිසින් පර්චේස් ගන්න මේ විදිහට මේ ඔයගොල්ලෝ මේ විදිහට සම්පූර්ණ ෆීචර්ස් අපිට දෙන එකක් නෑ, ෆ්‍රී දෙන එකක් නෑ. දැන් බලමු ඉස්සරහට ගිහින් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේකේ නෙක්ස්ට් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා පල්ලෙහා තියෙන ඉරි ගැලක්. ඉතින් මේ මුල්ම තියෙන ගයිඩ්ලයින් ඒ කියන්නේ ගයිඩ් ටික, ඒගොල්ලෝගේ ගයිඩ් වීඩියෝ වල විස්තර ටික මෙතනින් ඔන්න ස්කිප් කරලා කෙලින්ම යන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට දැන් මේ අන්තිම එකට ආවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඒගොල්ලෝ තවත් බෙදීම් වගේ දේවල් එක එක සමීකරණ මෙතනදී සුළු කරනවා කියලා. ඉතින් මේකෙන් උත්තර ලබා දෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මම ඊට පස්සේ මෙතන ඩන්නේ ක්ලික් කර ගන්නවා අන්තිමේක. ඉතින් අපි බලමු ඊළඟට අපේ හරි ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයගොල්ලෝට පේනවා මේ දෙකේ ඇප් එක pictures and record video කියලා. ඉතින් access ඉල්ලනවා මම මේක මෙතනදී allow දෙනවා. ඊට පස්සේ මේ විදිහට කැමරා ඔන් වෙනවා. ඉතින් ඒත් එක්ක මේ විදිහට message එකක් එනවා. ඉතින් ඒගොල්ලෝ buy කරන්න කියලා කියන photo මේ unlock every step with plus කියලා. මම මෙතනදී මේක buy කරන්නේ මේ කතරට click කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපේ කැමරාව තමයි open වෙන්නේ. ඉතින් මම මේ විදිහට ගානක් scan කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ වෙන 2x ගන්න 3x කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක හරියට select කරගෙන ඔයගොල්ලෝ අර capture කියලා රතු පාටට දිනවා. ඉතින් capture වගේ ඔයගොල්ලෝ දන්න photo එකක් ගහ දුන්නා click කරන mark එක. ඉතින් mark එක උඩ click කරගන්න. ඉතින් ටික වෙලාවකින් එක load වෙනවා. ඉතින් load වෙලා මෙතනදී ඒගොල්ලෝ capture කරගෙන මේක scan කරගන්නවා. ඒගොල්ලෝ පේනවා මෙතනදී ඒගොල්ලෝ උත්තර දෙනවා 3x ගන්න 2x සමානයි 5x කියලා මේ විදිහට. ඒගොල්ලෝ පේනවා show slowing steps කියලා. ඉතින් පල්ලෙහා තියෙනවා රතු පාට mark එක. ඉතින් අපි ඒකටත් ගිහින් බලමු. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට එතකොට interface එක open වෙනවා. ඒගොල්ලෝ මේකේ පියවර වන් ටික අපිට විස්තර කරලා තියෙනවා. ඉතින් මෙතන 3x කරනවා. හැබැයි ඉතින් 2 ධන 3 එළියට අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ x තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ විස්තර දීලා තියෙනවා. ඉතින් ඒකත් මම හිතන ඔයගොල්ලන්ට උත්තරේ ගන්නට වඩා ඇත්තටම පහසු. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේක ඇත්තටම ඔයගොල්ලෝ උත්තරේ පරීක්ෂා කරගන්න මිසක් ඉතින් ගාන හදා ගන්න මේක යූස් කරනවා. මොකද ඉතින් ඒකෙන් ඇත්තටම අපිට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තීරණය වෙති ඇත්තටම මේ වගේ ඇප් හරහා අපිට තියෙන අපේ උත්තර ටික පරීක්ෂා කරගන්න මිසක් ඉතින් ඇත්තටම වෙන දෙයක් කරන්න එපා. මොකද අන්තිමට ඔයගොල්ලෝ ඇප් එක හරහා ගාන හදලා ලකුණු ගත්තら ඉතින් ඒ උනාට කිසිම ප්‍රයෝජනයක් නැති වෙයි. ඉතින් මම මේ විදිහට එකතු කිරීම ආශ්‍රිත ගානකුත් හදලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට add the numbers using long addition කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ මම ඊට පල්ලෙහා තිබ්බේ තැමිල් පාට මාක් එක ක්ලික් කර ගන්නවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ දීලා තියෙන steps by step ඒගොල්ලෝ කොහොමද සුළු කළේ කියලා.
ඉතින් මෙතනදී next step කියලා තියෙන ඔයගොල්ලෝ පේන පල්ලෙහා ඉතින් මම මේකට මේ විදිහට ක්ලික් කරගන්න ඉතින් ඔයගොල්ලෝ පේන 5 දන 9 අන්තිම ලකන් දෙක එකතු කරලා ඒගොල්ලෝ ඒක උත්තරේ එන විදිහ 14 කියලා තියෙනවා ඉතින් ඊළඟ step එකට යන්නේ ඒගොල්ලෝ කියන මේකේ plus එක buy කරගන්න කියලා ඉතින් මේ plus කියන්නේ මේ app එකේ ඊළඟ buy කරපුවාම එන purchase කරපුවාම මේක දෙන premium version එක තමයි plus කියන්නේ ඉතින් මම එකෙන් මේ අවස්ථාවේදී බයි කරගන්න ඉතින් අතන මේ ඇප් එක ගොඩක් වටිනා ඇප් එකක්. ඉතින් එහෙම වටිනවා කියලා ඔයගොල්ලෝ හිතනොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බයි කරගන්න මේක. ඉතින් මම මේ විදිහට මේක ස්කෑන් කරගත්තා. ඉතින් මම මේ විදිහට තවත් ගානක් මේ විදිහට 9x වර්ග දෙන 3x. ඉතින් මේ විදිහට ගානක් මම මේ විදිහට ආපහු ස්කෑන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ මේ ඇප් එකේ කැල්කියුලේටර් එක තියෙනවා, ෆ්ලෑෂර් එක තියෙනවා. ඉතින් කැමරාව අනිත් පැත්තේ, කියන්නේ ඔයගොල්ලන්ට දෙපැත්ත මේ ෆ්‍රන්ට් කැමරා වුණත් ගන්න පුළුවන්, සෙල්ෆි කැම් එක වුණත් බෑක් කැම් එක වුණත් මෙතනදී ඕපන් කරගන්න හැකියාවක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ පේනවා මේ විදිහට මම මේක ස්කෑන් කරගත්තාම ඔයගොල්ලෝ පේනවා මේ පොදු සූත්‍රය 9n වර්ග. ඉතින් මේ x වෙනුවට ඒගොල්ලෝ n දාලා පොදු සූත්‍රය aran තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ මේක සුළු කරලා නැහැ. ඒගොල්ලෝ මෙතනදී කරලා තියෙන්නේ ඒක පොදු පද ඉවත් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මෙතන එක්ස්ප්ලේන් ස්ටෙප් කියලා දෙනවා. ඉතින් මේකෙදී ඒගොල්ලෝ පියවරන් ටික අපිට එක්ස්ප්ලේන් කරලා දෙනවා. ඉතින් ඇත්තටම මේ ඇප් එක ගොඩක් වටිනවා. ඉතින් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා දැන් තමයි. ඉතින් බලමු මේකේ මේ ඇප් එකේ ඔයගොල්ලෝ භාෂාව වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් ඒකට මේක සිංහල භාෂාව නැහැ. ඉතින් වෙනත් භාෂාවක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ හින්දා මේකේ භාෂාව වෙනස් ගන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ අන්ඩෝ රීඩෝ ගන්න ඕන වෙන පල්ලෙ හැදිනවා මාක් එකක්. ඉතින් ඒකෙනුත් පුළුවන්. ඉතින් මේගොල්ලන්ට ඔයගොල්ලන්ට මේ සොලියුෂන් ඇත්තටම වැඩක් වුණ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී කම්ප්ලේන්ට් කරන්න ඒගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මේ ස්ටෙප් ටිකෙන් අපිට ප්‍රයෝජනක් වුණ නැත්නම් ඒගොල්ලෝ හරි ස්ටෙප් ලබා දෙන්නත් කටයුතු කරනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ඇප් එක ෂෙයා ගන්නත් පුළුවන් ඕනම කෙනෙක්ට. ඉතින් ඇත්තට මේ ඇප් එක ගොඩක් වටිනා ඇප් එකක්. ඉතින් මම මේ විදිහට තවත් ගණක ඔයගොල්ලෝ ස්කෑන් කරන් පෙන්නන්න. ඉතින් මේ වර්ගමූල ගණක. ඉතින් මම මේ වෙනකොට x පද ගණන් දෙකක් උත්හෙදුව, එකතු කිරීම, බෙදීම් මේ වගේ ගණන් උත්හෙදුව. ඉතින් අපි බලමු මේකටත් උත්තරයක් අපිට හම්බෙයිද කියලා. ඉතින් ෆ්ලෝවින් ස්ටෙප්ස් ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ විදිහට ඒගොල්ලෝ උත්තරේ ඔයාලා දින ඉතින් වර්ගමූල 25 උත්තරේ 5යි කියලා මේ විදිහට දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඔන්න එක්ස්ප්ලේන් ස්ටෙප්ස් වලට යන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ දැන් බෙදීම ගණක් හදලා පෙන්නන්න ඔයගොල්ට අපිට උත්තරේ එන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි මේනකොට ගොඩක් ගණන් හදාගෙන ඉවරයි. ඉතින් ඇත්තටම මේ ඇප් එක මම හිතනවා ඔයගොල්ලෝ මේ ඇප් එකෙන් කරන දේවල් ඇත්තටම තේරෙන්නේ නැති කියලා. ඉතින් තවත් ඔයගොල්ලන් තියෙන ඕනම જાති ගණන් මෙතෙන්දී හදාගන්න හැකියාවක් ඇති. ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්. මේ ඇප් එකෙන් B7ක් විතර වෙන්නේ, කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නැත. ඉතින් මේක ඉක්මනින්ම ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් බෙදීම කරපුවා මේගොල්ලෝ දීර්ඝ බෙදීම ආශ්‍රිතව මේක කරලා උත්තරේ 6000ක් වේ කියලා දාලා තියෙනවා. ඉතින් මේකෙන් මේ විදිහට පල්ලෙ හැටියදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ එක එක ස්ටෙප් වලට මේක සුළු කරලා තියෙනවා. දැන් අර දීර්ඝ බෙදීම තමයි මුලින්ම උත්තරේ දීලා තියෙන්නේ. ඉතින් අර දීර්ඝ බෙදීම ක්‍රමය නැතුව නිකම් මේගොල්ලෝ බෙදලා මෙතනදී උත්තරේ අරගෙන තියෙනවා. ඊළඟ කේජ් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම තව විවිධ විදිහන් වලට ඒගොල්ලෝ උත්තරي අරන් තියෙනවා කියලා ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. ධර්ම විදිහට 100ට කීයද කියලා උත්තරේ ඒ වගේ දේවල් වලින් මේගොල්ලෝ මේ උත්තරේ අපිට එක්ස්ප්ලේන් කරලා දෙනවා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ගිය මේ දේවල් ගැන තමයි ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ පේන මේ ගැලරි එක ඕපන් කරගෙන අපිට පුළුවන් ගැලරි එකේ නුත් ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. ඉතින් එහෙම සිලෙක්ට් කරගෙන උනත් අපිට මෙතනදී හැකියාවක් තියෙනවා අපේ මෙතනදී ඉමේජ් එකක තියෙන, ඒ කියන්නේ අපි දැන් ගැලරියෙන් ගන්න ඉමේජ් එක තියෙන ගණක් උනත් හදාගන්න. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ගිය මේ වීඩියෝ එකෙන් තමයි මේ වීඩියෝ එක හොඳ නැණ අනිවාර්යෙන් ලයික් ගන්න, ෂෙයා ගන්න. ඉතින් යාළුවෙක්ත් මේක වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් වෙනද වගේම අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.